කියලා පිළිගන්න ඉතින් සාදරෙන් ඔන්න මම ඔයගලන්ට කලින් ගෙනාවනේ ක්ලාස් මිනි ගේම් එක ගැන රිවියු එකක් ඒ කියන්නේ ගේම් එක ගැන ගේම් එක මොන වගේද කොහමද කියලා ඉතින් මම හැදුවනේ කේ ෆැමිලි කියලා ක්ලෑන් එක ඉතින් ඉතින් ඒ ක්ලෑන් එකේ මෙන්න මේ විදිහට ඉන්නවා මේ ලාවා ගොලම් කියලා ලාවා ගොලම් කියලා මෙතනින් ඉන්නවා මේ දුස්ටෙක් ඉන්නවා කියන සතුරෙක් ඉන්නවා අපිට තියෙන වරද කරන්න ඉතින් මගේ ක්ලෑන් එක දැනට ඉන්නේ මම එතකම සනුව ඉන්නවා එතකම නිසල් කියන මගේ අනිත් එකවුන්ට ඉතින් මොකද මම මේක මේ මේ හීරෝව මේ මේ දුෂ්ටයව වරද්ද කරන්න තව පැය 11යි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති මගේ පොයින්ට් 900 ගාණක් මම ගහලා දිනව කොහම හරි. ඉතින් මම මේක එන්නෙන්න පට්ට අමාරුයි අපි බලමු තව 10යි අඩු කරන්න තියෙන හෙල්ත් එක. එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් මම අනිත් account එකට ගන්න පටන් ගන්නවා. මේ විදිහට අපි කට්ටිව දාගෙන යමු. ඉතින් මේ මෝඩ් එක පට්ටම අමාරුයි. ඔගොල්ලන්ට පේන්නේ නැති මගේ හීරෝ ඉන්නේ ලෙවල් 4. ඉතින් එනිමියා ඉන්නේ ලෙවල් 10 දැන්. يعني යන්න යන්න මේක පට්ට විදිහට අමාරු වෙනවා. ඉතින් දිනන්න ගියාම එන අමාරුයි අඩු අපරාධය අරුව දාන්න පෙරුව කියන්නේ මයින ගාවට. දැන් ඉතින් කියලා වෙනවනේ. මයින ගහයිද? බලමු මේක දින්නොත් يعني එකක්වත් පරාද කරන්න නැතුව දින්නොත් අපිට 15ක් හම්බ වෙනවා. නැත්තම් අපිට අඩුවෙන් තමයි හම්බුනේ. අපි මේක පරාද වුණොත් අපිට කොට පොයින්ට් අඩුවෙන් තමයි හම්බෙන්නේ. ඉතින් පොයින්ට් 1000ක් අඩු වෙනවා. මේක දැන් ඊයේ ඉඳන් මම ගන්නවා. එන ගේමක් දුන්නා මේ මේ ටික ගන්න. බලමු දැන් තව මැච් 10ක්ම ගහන්න ඉඳන්නේ මේ මේක දිනන්න කොහොම හරි. එක දිගට හීරෝස්ල දාන්න ගත්තා. අයිනෝ මරා ගත්තනේ ලොකු දෙයක්. හීල කෙනෙක් ඉන්නවා. හීල තමයි අමාරු ඊළඟට. මාර අමාරු හීල. ඌ හීලව මරා ගත්තා. ඒනොට මේ මැච් එක පරාදයිනේ. අයියෝ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් කලින්ම කේ ෆැමිලි එකට ජොයින් වෙන්න. කම්ම කරන්න ඊට පස්සේ. මේක ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් මේ විසඩේ බට්ටා. ඔගේ මාර පාස් තියෙන බට්ටා. නියමයි මයිනව මරාගත්තා. මරමු කොහම හරි මේ ලාව ගොලොම්ම මරාගත්තට පස්සේ මොනවද හම්බෙන්නේ කියලාවත් මන් දන්නේ නැහැ. තව පැය ගාණක් තියෙන නිසා තමයි මම මරන්න ගියේ. නැත්තම් මම මේ මරන්න යන්නෙත් නෑ. තව කට්ටි හිටියනම් මේ ක්ලෑන් එකේ මෙම්බර්ස්ලා හිටියනම් මේක පට්ටම ලේසින් අපිට සමහරලාට මරා ගන්න තිබ්බා. දැන් මම තනියෙන්මනේ මේ පොයින්ට් ගාන මේ 900 ගාණක් ගහලා තිබ්බේ. ඉතින් ඒක කියන්නේ තව කට්ටි හිටිය කියන්නේ එහෙට ඔපෝ එක පොයින්ට් එකක් හම්බුනේ දැක්කද? ඒ කියන්නේ රවුන්ඩ් තුනම පරාද වුණාම එක පොයින්ට් එකක් හම්බෙන්නේ. ආහා මේ මොකද්ද මේ උනේ? ඒ කියන්නේ මේක ඉවරයි කියලා කියන්නේ මැච් එක. You have successfully defeated the boss. ඔන්න බොසා මරලා. කලබලය සරෙන්ටි. අඩෝ සිරාවට සනුව ගහලා තියෙන අන්තිමට කනේ 57ක් පොයින්ට් තියෙන්නේ. එතන 57ක් තිබ්බනේ. ක්ලේම් රිවෝඩ් කරමු. බලමු ක්ලේම් කරන මොනවද හම්බෙන්නේ කියලා. ඕ බොක්ස් එකක් හම්බුනේ. මොකද්ද මේ? භයානක පාටයි. පළවෙනි එකේ සල්ලි, දෙවෙනි එකේ ජෙම්, ජෙම් පහක් හම්බුනා. තුන්වෙනි එකේ මොකද්ද මේ? ආ හීරෝ කෙනෙක්. මේ හීරෝ කෙනෙක් ඉන්නේ. يعني මේ බොස් කෙනෙක්. ආ මේකට එකක් හම්බුණානේ මෙයාට. ඉතරනම් බෙන් දෙමු මෙන්න මේ හීරෝ පට්ට මේ අත් ගන්න තිබුණා මට වයිසෙට් එක තමයි හම්බුනේ නෝ
අපේ ගෙම්මත් තමයි ඉන්නේ. කොහොම හරි බොස්ස පරාද කරලා අපි ජයග්‍රහණයක් ලැබු. සුපිරියක් තමයි. සීසන් එක ඉවරයිලු. අර පට්ටනේ. මං හිතුවේ උනට ඒ ඌ හම්බෙයි කියලා. ලාවගලම්. ලාවගලම් හම්බුනේ නැර පට්ටිදි. හැමෝටම එකම දේවල් හම්බෙන්නේ. ඒ නැහැ ගහලා තියෙන විදිහට මං හිතන්නේ ඒවා හම්බෙන්නේ නේ. ආහ් හීලා. නිකෝද කොමර ඒ ටික තමයි හම්බුනේ. ඉතින් අලුතෙන් මං හිතන්නේ අලුත් බැටල් එකක් දාන්න තව වෙලා ඉන්න ඕනේ. සීසන් එක වැඩයක් කිව්වනේ. මේ තව වැය ගාණයි නේද බොහොමනේ. පැය ගාණ ඉවර වුණාට පස්සේ ආමෙදින් රේඩ් අගේන් ඉන් 11 hours. ඒ කියන්නේ පැය 11ට පස්සේ තමයි ආයෙ රේඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අලුත් බොස් එක හම්බෙයි. සුපිරියක් තමයි ඉන්නේ. මේ දින්නේ ක්ලෑන් එක කේ ෆැමිලි ශ්‍රී ලංකා. මේ විදිහට තමයි ඉතින් මේ තියෙන්නේ ගැම්මට පොයින්ට් මට කප් 250ක් තියෙනනේ. මම රෑන් ගන්න ඕන මේ වල. ගැම්මත් තමයි නේ හැමරව. ජය වේවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා මේ ගේම් එක ගැන යටින් කමෙන්ට් එක දාන්න.